මිලකට අපි සූදානම් වෙනවා වේදිකාවේ ආමන්ත්‍රණයට හැම දෙයක්ම හරි පැත්තට ගමන් කරද්දී නිවැරදි විශ්ලේෂකයේ ගවේෂකයෙක් හැටියට කටයුතු කරමින් නිවැරදි මාර්ගය සොයන තැනට තවත් අත්වල එකතු කරපු සමාජ ක්‍රියාකාරී ගායන ශිල්පී සුදන්ත මාධව සහෝදරයටයි මේ ආරාධනාව. ඇත්තටම මම ඊරෑ මේ සහභාගී වෙන වැඩේ ගැන මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා හොයලා බලද්දී මම දැක්ක මේ ස්ටේජ් ගහන තැන, මේ වේදිකාව හදන ඉදිරිපස, මේ ස්ථාන සියල්ලගේම කොල්ලෝ කෙල්ලෝ බොහොම එකමුතුවෙන් මගේම බොහොම ජව සම්බන්ධව වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ මොකටවත් නෙමෙයි, තමන්ගේ දෙයක් ගොඩනගා ගන්න නෙමෙයි, තමන්ට පෞද්ගලිකව හිමි වෙන ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ රටේ තමන් ඇතුළු සියලු තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු, ඒ වගේම ඔවුන්ගේ සිහින ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් සමාජයක් ගොඩනගන්න. ඒ සමාජය ගොඩනගන්න අවශ්‍ය කරන සංවිධානය, ඊට අවශ්‍ය කරන සංවිධාන රටාව, ඒකට අවශ්‍ය කරන අලුත් උපාය උපක්‍රම, ඒවා කතා කරගන්න මේ අවස්ථාවක් හැටියට අපි යොදා ගන්න. එනිසා මම මූලික වශයෙන් මේක විශේෂයෙන් තරුණයන් සහභාගී වෙන තරුණ තරුණියන් සහභාගී වෙන එකක් නිසා මම සාමාන්‍යයෙන් කතා කරන දෙයකට වඩා, සංස්කෘතිය ගැන වගේ දෙයකට කතා කරනවට වඩා මම හිතනවා මේ වෙලාවේ අපි හැමෝම ලොකු අභියෝගයක් තියෙනවා. අපිට නිකන් පේන්න තියෙනවා අපේ සමාජයේ නිකන් ටෙක්සාස් අගනුවර වගේ, එහෙමත් නැත්නම් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල වගේ මිනිස්සු වෙඩි තියාගන්නේ, මිනිස්සු කපලා කොටලා දාන්නේ, මිනිස්සු මරාගන්නේ, නිකන් මාෆියාව, ඉතාලි මාෆියාව ලංකාවට ඇවිල්ලා වගේ තමයි දැන් ලංකාවේ ස්වරූපය. මේ මොකද, මේ අන්තිම පණ ගැහෙන මොහොත තමයි ලංකාවේ අවුරුදු 76ක් තිස්සේ ලංකාව පාලනය කරපු ඒ රදලයෝ, එහෙමත් නැත්නම් ලංකාව පාලනය කරපු ඒ හොර කල්ලියගේ පාලනයෙන් ජනතාව අතරට බලය මාරු වෙන අන්තිම අවස්ථාව. ඒ වෙලාවේ මුන් ටෙක්සාස් නෙමෙයි දාන්න පුළුවන් උපරිම මැර බලය, උපරිම සෙල්ලම් ටික දානවා. ඒ අවසාන මොහොත තමයි අපි මේ ඉන්නේ. ඒ නිසා අපි සංවිධානය වෙන්න ඕන බොහොම පරිස්සමෙන්. අවුරුදු ගානක් මහින්ද රාජපක්ෂලාගේ සෙල්ලම් ඉවර කරන්න කොල්ලෝ කෙල්ලෝ පාරට බැහැලා අපි මේ වෙලාවේ ජීවිත අභියෝගයේ පැත්තකින් තියලා මේ ඒ පාලනය පෙරලන්න ඕන කියලා, අපිට පාලනයට පත් වෙන කෙනා ගැන එච්චර අපි හේතුවේ නැහැ, අපි මේ පාලනය බලය පෙරලන්න ඕන කියලා හේතුනේ. ඒක ඉවර වෙලා අපි පාලන බලය පෙරුණයින් පස්සේ එක පළවෙනි මැයි රැලිය ආවා කම්කරු දිනේට. ඒ කම්කරු දිනේ මැයි රැලියට පැරදුණු මහින්දලාගේ රාජපක්ෂ ලගේ කඳවුර වෙච්ච දකුණේ ඉඳන් එන බස්, මමත් එදා ඒ බස් මැද්දෙන් තමයි කොළඹ තිබුණු සංස්කෘතික සංස්කෘතික උළෙලකට සහභාගී වුණේ කම්කරු දිනේ සැමරීමට තිබුණු. ඒ එන අතරේ මම දැකපු දෙයක් තමයි මේ එන බස් වල එන මිනිස්සු පෞද්ගලික ගෙවල් වලට පැනලා ඒ වෙලාවේ මොකක් හරි රාජ්‍ය නිලධාරියෙක් කියලා දුන ක්‍රෝටන් කොළ හරි කන්න ඕන කියලා මේ මේ කම්කරු රැලියට, ඒ කියන්නේ මේ මහින්දලාගේ රැලියට ක්‍රෝටන් කොළ ගේන්න මේ වතු වලට පැනලා පෞද්ගලික මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනලා ක්‍රෝටන් ගස් කපනවා. කොස්කොල හරි කන්න වෙනවා කියලා කියපු කතාවකට ඒකට එගෙන්ස්ට් මොනා හරි මෙතන පෙන්නන්න වතු වලට පැනලා කොස් සතු කපනවා. මිනිස්සුන් බලාගෙන ඉන්නවා, මිනිස්සුන්ට විරුද්ධ වෙන්න විදිහක් නැහැ. ඒ තමයි ඒ තිබුණු ඒ පරාජය උනත් පරාජය කළ නොහැකි ඒ මැර බලය, මේ රට වෙලාගෙන තිබුණු දූෂිත රාජපක්ෂ රෙජිම් එකේ බලය. ඉතින් අපි කල්පනා කරා මොකද්ද මේ මෙහෙම කාලාන්තරයක් තිස්සේ ලංකාව වසාගෙන ඉන්න වසංගතයක් ඉවර කරන්න කොහොමද වැඩ කරන්න ඕන කියලා. ඒ වසංගතයක් වෙනස් කරන්න නම් අපි ඡන්දයෙන් උංග පන්නලා අත පිහාගෙන ගෙදරට වෙලා අලුත් රට හැදේ කියලා බලාගෙන ඉන්න බෑ.
අපි ඡන්දයෙන් උංග පැන්නුවට උංගේ බලයේ මේ රටේ සතර දිග්භාගයේ හැම ඔය මැර කල්ලි පාතාල කල්ලි දූෂිත ව්‍යාපාරිකෝ මේ හැම දෙනාගේ මතේ ඕකුන්ගේ බලය කැරගෙනවා හැංගිලා තියෙනවා ඒ නිසා අපි මේ බලය පරාජය කරන්න ඕන ඒ බලය පරාජය කරන්න තරුණ තරුණියන්ට සිද්ධ වෙනවා ඉතාම හොඳින් සංවිධානය වෙන්න ඡන්දයෙන් ජයග්‍රහණය කළා කියලා අත පියා ගන්න බෑ ඒ නිසා තරුණ තරුණිය විශේෂයෙන් මේ ජයග්‍රහණයක් අභිමුඛ ඉන්න වෙලාවේ වඩ වඩාත් සමාජයේ සංවිධානය කරන්න ඕන වෙන්නේ වඩ වඩාත් ඔබේ අසල්වැසියා සංවිධානය කළ යුතු වෙන්නේ වඩ වඩාත් ඔබේ සමීපතමය සමග සංස්කෘතික සම්බන්ධතාවය ගොඩනගා ගත යුතු වෙන්නේ ඒ සංවිධානය වීම හැර ඒ එකමුතු වීම හැර ඒ ඒකරාශී වීම හැර මේ මජර පාලනය මේ මජර පාලනය අවසන් කරන්න වෙන විධික්‍රමයක් නැහැ. ඒ නිසායි ඔබ ඔබේ ශ්‍රමය උපරිමයෙන් මේ කාර්යවයට දායක කළ යුතු වෙන්නේ. මේ කාර්යය මේ රටේ අවුරුදු ගණනාවක් තිස්සේ දහස් සංඛ්‍යාත සටන් ඇදුණු මිනිස්සු වෙනුවෙන් ඔබ කළ යුතුව තිබෙනවා. මේ රටේ මිය පරලව ගිය තමන්ගේ දහඩිය හුස්ම කඳුළු ලේ මේ දේවල් පරිත්‍යාග කරමින් මේ රටේ සුන්දර සුබ සිහිනයක් දකින්න මියදුණු සියලු මිනිසුන්ගේ වගකීම ඔබේ කර්මත පැටවිලා තියෙනවා මම නිකන් කියන්නම් පුංචි දෙයක් ඔබට මොනවත් ඕනේ මේ කාලේ අපේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කතා ටික පරිස්සමෙන් අහන්න මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ දේශපාලනයක් තුල අපිට අහන්න හම්බ වෙන ඉතාම සංකීර්ණම මේ රටේ ජනතාවගේ අනාගතය සම්බන්ධයෙන් දුරදැක්මක් සහිත නායකයෙක් කතා කරනවා නම් ඒ තමයි ඒ අනුර සහෝදරයා මේ දවස්වල කරන කතා ටික හොඳ සාවධානයෙන් අහන්න ඒ කතාවල තියෙන සාරය පෙරලා අරගෙන ඔබේ සමීපතමයාට ඔබේ සහෝදරයාට ඔබේ අසල්වැසියාට කියන්න මෙන්න මේකයි පණිවිඩය මෙන්න මේකයි පණිවිඩය ජාතික ජනබල වේගයක සමීපව වැඩ කරන කොට අපි දන්නවා ඔවුන් අපි ඔක්කොම එකතු වෙලා තියෙන්නේ මේ රටේ ආර්ථිකය ගොඩනගන්න මේ ආර්ථිකය ගොඩනගන්න අපිට ප්‍රධාන හතර අපි තෝරගෙන තියෙනවා ඒ තමයි කෘෂි කර්මාන්තයේ නව දැක්මකින් යුතුව නවීන ලෝකයට ගැලපෙන ආකාරයට අලුත් තාක්ෂණය භාවිත කරමින් අලුත් තරුණය ආකර්ෂණය වන ආකාරයෙන් කෘෂි කර්මාන්තයෙන් අපි මේ රට සංවර්ධනය කරන්න සූදානම් වෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය මූලික කරගෙන සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවා රැකියා ප්‍රවර්ධනය කරමින් ඒ සඳහා තරුණයන් ආකර්ෂණය කරමින් ඒ සඳහා රටේ ආර්ථිකයේ වැඩි තැනක් දෙමින් මේ රට සංවර්ධනය කරන්න සූදානම් වෙනවා. ඒ වගේම තමයි රටේ සාගර සම්පත විශේෂයෙන් රට වටේ මුහුද තියෙනවා. ඒ වගේම රට මැද වැව් ප්‍රමාණයක් තියෙනවායි කරදිය සහ මිරිදිය දෙකම දීවර කර්මාන්තය සඳහා භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන් දේශීය සහ විදේශීය මත්ස්‍ය ඉල්ලුමට සෑහෙන ලොකු ජව සම්පන්න ආරම්භයක් ලබා දීම ඒ හරහා නව රැකියා රැකියාවන් උත්පාදනය කිරීම සහ රටේ ජාතික ධනය වැඩි කිරීමේ වැඩපිළිවෙළ තියෙනවා. ඒ වගේම තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මම හිතන්නේ අපේ තරුණ තරුණියන් වැඩි වශයෙන් නිමග්න වෙලා ඉන්න වැඩි අවධානයක් තියෙන විශේෂයෙන් මේ කාලේ ළමයි ගොඩදෙනෙක් අලුත් ස්මාර්ට්ෆෝන් ඒ වගේම පරිගණක මේ ආශ්‍රිත රැකියා මේ ආශ්‍රිත ඇතිවිලා තියෙන අලුත් ප්‍රවණතාවයන් එක්ක ගැට ගහලා තියෙනවා. ඒ නිසා ඒ පණිවිඩය ඒ වගේ කුරුණු හතරකින් තමයි අපි මේ ආර්ථික ගොඩනැගීමට සූදානම් වෙන්නේ කියන පණිවිඩය ඔබ ඔබේ අසල්වැසියාට ගෙන යොමු තිබෙනවා. විශේෂයෙන් අපිට බොහොම පුළුල් වශයෙන් කතා කරන්න බෑ. සෑහෙන දෙනෙක් කතා කරන්න ඉන්නවා. ඒ වගේම සංස්කෘතික ප්‍රසංගයක් මේ අවසානයේ තියෙනවා. ඒ නිසා සූදානම් වෙලා ආව විදිහට කතාව ඔබට සියල්ල ගොනු කරන්න බෑ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබට අපිට බොහෝ ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස අත්හරින්න එපා.
අද මේ එක පොදියට එක ජවයෙන් එක හුස්මට එකට වෙලිලා ආවා වගේ මේක අවසාන වෙලා මේක ජයග්‍රහණය නතර නොකර ජයග්‍රහණයෙන් පස්සේ මේ රට හදන වැඩපිළිවෙලට තමන්ගේ සියලු ශ්‍රමය ආදරය ගෞරවය සියල්ල එකතු කරමින් හැමදාම මේ සමග රැඳී සිටින ජාතික ජන බලවේගයට ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා ජාතික ජන බලවේගයේ NPP youth සංවිධානයට ජය වේවා You're watching the Life Traveler Channel.